ගොල්ඩ්ෂොට් නොලෙජ් YouTube channel එකත් එක්ක තමයි ඔයාලා අදත් මේ එකතු වෙන්නේ. අද නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් දවස් කිහිපය තුන කතා කරපු දේවල් වලට වඩා වෙනස් දෙයක්. මීට කලින් අපි කට් ඔෆ් මාක්ස් රිලීස් වුණාට පස්සේ 2020 A-level කරන්න ඉන්න නංගිලා මල්ලාට ඇතිවෙලා තියෙන ප්‍රශ්න, ඒ වගේම ඇපීල් කරද්දි මොනවද සලකා බලන්න ඕනේ, ඒ වගේම පුරප්පාඩු පිරවීමේ වටයන් වලදී මොනවද ඔවුන්ට සලකා බලන්න සිදුවෙන කාරණා, ඒ වගේම හොඳ කැම්පස් එකකට තේරිලා නැත්නම් මේ මොහොතේදී ඉදිරියේදී කොහොමද හොඳ කැම්පස් එකකට තේරෙන්නේ කියන ඒ කාරණා පිළිබඳ මම කලින් වීඩියෝස් වලදී ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ඒව බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම channel එකට ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න. ඒ වගේම මම අද කතා කරන්නේ මම හිතන විදිහට ඊටත් වඩා වැදගත් දෙයක් ගැන. මොකද දැන් යුනිවර්සිටි ගියාට පස්සේ නැත්නම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ සමාජයේ මතයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. අපි කොහොමද මේ භාෂාව හසුරවගන්නේ? විශ්වවිද්‍යාලයට ගිහම මම ඉංග්‍රීසි දන්නේ නැත්නම් මම කොහොමද ගොඩ යන්නේ? මොකද සිලබස් එක නැත්නම් මේ විෂය නිර්දේශයන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සමහර විට සිංහල සමහර කලා විෂය ධාරාවන්ගේ සමහර පාඨමාලාවන් හැරුණුකොට සමස්තයක් වශයෙන් සියලුම පාඨමාලා සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සමහර විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා මිශ්‍ර භාෂාවෙන් කරගෙන ගියත් බොහෝ විශ්වවිද්‍යාල බොහෝ පාඨමාලාව සිදු කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව තමයි විශ්ව භාෂාව වශයෙන් සැලකෙන්නේ. ඒක තමයි විශ්වවිද්‍යාලයක නැත්නම් යුනිවර්සිටි එක ලක්ෂණය වෙන්නේ. මොකද මේක මේ රටක රටකට ලබා දෙන උපාධියක් නෙවෙයි. මේක විශ්වීය මට්ටමේ නැත්තම් මේ මුළු සමස්ත සමස්තයක් වශයෙන් ලබා දෙන උපාධියක් ඉඳ තමයි මේවා ඉංග්‍රීසියෙන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ලබා දෙන උපාධි වශයෙන් තමයි මේවා සැලකෙන්නේ. ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක වේවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක වේවා ඔයාලට ඉගෙන ගන්න වෙනවා නම් ඉගෙන ගන්න වෙන්නේ ඔන්න කියන ඔය ඉංග්‍රීසි භාෂාව නැත්තම් ඉංග්‍රීසි ඒ මාධ්‍යයෙන් තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ. ඔයාලා උසස් පෙළදී නැත්තම් සාමාන්‍ය පෙළේදී සිංහල මාධ්‍යයෙන් හෝ දමිළ මාධ්‍යයෙන් හෝ තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙනගත්ත ළමයින්ට එක පාරටම 360ට කැරකෙන නැත්නම් යූ ටර්න් එකක් වගේ හැරෙන්න සිද්ධ වෙනවා ඉංග්‍රීසි භාෂාවට. සමහර ළමයින් සාමාන්‍ය පෙළ විෂය සාමාන්‍ය පෙළ අවධියේදී ඉංග්‍රීසි භාෂාව ගණන් ගන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක නොසලකා හරිනවා. උසස් පෙළදී නොසලකා හරිනව නෙවෙයි, ඒක නොසලකා හරින්නවත් ළමයින්ට මතකයක් නැහැ. ඒ කියන්නේ ඒ තරමටම ඉංග්‍රීසි භාෂාව අයින් කරලා තියෙන්නේ. මොකද රජයේ විසින් නැත්තම් විශ්ව මේ විභාග දෙපාර්තමේන්තුවේ මුත් කියන්නේ ඉංග්‍රීසි විෂය උසස් පෙළ විෂය නිර්දේශය අත්‍යවශ්‍යකක් නෙවෙයි, ඒක ලියන්න විතරයි ඕන. ඒ කියන හින්දාම ළමයින් ලොකු ફોකස් එකක් දෙන්නේ අර තමන්ගේ ප්‍රධාන විෂයන් වලට. ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන විෂයක් වශයෙන් සැලකෙන්නේ නැහැ. අන්න ඒ ගැටලුව හින්දා සාමාන්‍ය පෙළදී උසස් පෙළදී ඉංග්‍රීසි භාෂාවට ලබා දෙන තැනින් තැන සමවෙන්න තැන හින්දාම අපිට විශ්වවිද්‍යාලයට ගියාම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි කොහොමද ඒ වගේ මිදෙන්නේ? මොකද්ද මේකට තියෙන නිවැරදි මාර්ගය? කොහොමද අපි විෂය තේරුම් අරගෙන කොහොමද ඉදිරියේදී වැඩ කටයුතු කරන්න කියන එක තමයි මේකෙදි කියන්නේ. ඉතින් ගොඩක් ළමයි බය වෙනවා. මොකද S එකක්වත් නැති උසස් පෙළදී S එකක්වත් නැතිව ගියාම මට මොනවා කරන්න වෙයිද? සිලබස් එක කොහොම මං කවර් කරගන්නද? ඉංග්‍රීසි දන්න ළමයි එක ගොඩක් නාගරික ප්‍රදේශවල ළමයි ඔවුන් ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගැවසෙන ළමයි ඔවුන්ට ඒක හුරු පුරුදුයි. ඉතින් ග්‍රාමීය ප්‍රදේශයකින් ඔයා යනවනම් නැත්නම් ඉංග්‍රීසි භාෂාව වැඩි හුරු නැති ප්‍රදේශයකින් යනවනම් ඔයාට බයක් තියෙනවා මම මේ කොහොමද කරගන්නේ. සමහර කට්ටිය කියනවා මේක මාස කිහිපයක් යද්දි මේක හරියාවි. නැත්නම් සමහර කට්ටිය කියනවා මේ කෝස් එකක් කරන්න යන්න කලින් කෝස් එකක් කරන්න එතකොට මේක හරියයි. යන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන. සමහර කට්ටිය කියනද යන්න කලින් දැනගන්න ඕනේ ඔයාට ගිහා මේක හුරු වෙනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ගිහාම හුරු වෙනවා කියන එකදී හිතන්නකෝ දැන් ඔයාට ඉංග්‍රීසි භාෂාව ඒක තමන්ගේ ඉංග්‍රීසි භාෂාව දැනුමේ මට්ටම මත ඒකත් තීරණය වෙනවා. ඔයා උසස් පෙළදී ඒකට වැඩි අවධානය නොදුන්නත් ඔයාට ඒ භාෂාව ප්‍රගුණ කිරීමේ හැකියාව ගොඩක් දුරට තියෙනවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාට ගිහිල්ලා මාසයක් දෙකක් ඇතුළත මේ භාවිතා කරන භාෂාව ඒ වගේම භාවිතා කරන මොනවද කියන්නේ වචන මාලාවත් එක්ක ඔයාට ඒක අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔයා ඇත්තටම ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්නම් ව්‍යාකරණ පිළිබඳ ඔයාට ගැටලු තියෙනවා නම්
ඒවගේම කතා කතා කිරීමටත් වඩා ව්‍යාකරණ පිළිබඳව ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ළමෙක් Taman දැනගන්න ඕන Tamanට තියෙන හැකියාව මොකද්ද? Tamanගේ මට්ටම් මොකද්ද? මේ භාෂාවේ මට්ටම් මොකද්ද මගේ? මම කොයිතනින්ද හැදෙන්න ඕන කියන එක ඔයාලා අනිවාර්යෙන් ඔයාලා විසින් දැනගෙන සිටිය යුතුයි. ඉතින් තවත් මාස කිහිපයක් තියෙන මාස කිහිපයක් කියන්නේ මේ කාලේ ඉතාමත්ම ඇති ඉංග්‍රීසි භාෂාව හොඳින් දන්න කෙනෙක් වුණත් ඒක තමන්ට පොලිෂ් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් ළමයි ඉන්නවා ගොඩක් පහළ මට්ටමේ ඉන්නේ භාෂාව. ඉතින් භාෂා මට්ටම පහළයි කියන්නේ ඔයාට ෆස්ට් සෙමෙස්ටර් එක, සෙකන්ඩ් සෙමෙස්ටර් එක නැත්තම් ෆස්ට් ඉයර් එකම ඔයාට කඩා වැටුනොත් ඉදිරියේදී ඔයාට අර තරගකාරීත්වයට මුහුණ දෙන්න බැරි වෙයි. මොකද ඊට පස්සේ ඔයා අල්ලගත්ත තර මුල් ඒවා ඔයාට මිස් වෙන හින්දා. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගොඩක්ම පසුබෑමක් තියෙන ළමයින්ට මේ කාලේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ කාලේ උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද? මම හොඳ ක්ලාස් එකකට යන්න ඕනද? නැත්නම් මේ ක්ලාස් එක කොහොමද මම තෝරගන්නේ? ගොඩක් ක්ලාසස් තියෙනවා. ස්පෝකන් ඉංග්‍රීෂ් කියනවා, ග්‍රැමර් කියනවා, දවසට මේ ගණක් ගන්නවා කියනවා, මාස දෙකේ පාඩම් इंग्रीसी भाषा उगंड क्रियात्मक नमूत अभी कथाकर ගැටලුව තවම විසදා ගන්න බැරි වෙලා තියෙන ළමයි විශාල වශයෙන් යනවා. නමුත් පිටතට එද්දි පිටතට ආවට පස්සේ ඔවුන්ගේ ඇත්තම ප්‍රතිඵලයක් තියෙනවද කියන එක තමයි ගැටලුව වෙන්නේ. ඉතින් හොඳම ක්‍රමය ස්වයං අධ්‍යාපනය තමයි. ඒ කියන්නේ ඔයාලා තමන් විසින්ම තමන්ට අවශ්‍ය දේවල් හොයාගන්නවා නම් එහෙම හොයාගන්න පුළුවන් නම් ඇත්තටම මේක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් තනි පුද්ගල කණ්ඩායම තනි පන්තියකට ඔයාට යන්න හැකියාවක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඔය කියනා වූ විශාල ගණයේ පාඨමාලාවලට වඩා තමන්ට තනියෙන් කරගන්න පුළුවන් නම් තමන්ට හොඳ ගුරුවරයෙක් තෝරාගෙන ඔහුගෙන් මේ මාස කිහිපයේ ප්‍රමාණවත් ඔයා කොච්චර මට්ටමක හිටියත් ඒක වර්ධනය කරගන්න යම් කිසි වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. එතකොට පළවෙනි මාස දෙක තුනදී ඔයාට විශ්වවිද්‍යාලයේදී ඒක අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම තමයි. ඒ වගේමයි ඔයාට සමහර ළමයි ඉන්නවා මේ ග්‍රැම පුළුවන් කතා කරගන්න බෑ, වචන පිට වෙන්නේ නැහැ. මොකද ඒ වචන සඳහා ඔයාලගේ කට හුරු වෙලා නැහැ. ඔයාගේ ස්වරාලයෙන් ඒ වචන පිට වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට තියෙන ප්‍රධානතම කාරණේ තමයි ඔයාලා පොත් කියවන්න, ඒ වගේම නිවුස් පේපර්ස් තියෙනවා ඒවා කියවන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒවා හයියෙන් කියවන්න, නිකන් හිතින් කියවන එක නෙවෙයි. ළමයින්ට ග්‍රැමර් දන්නවා කතා කරන්න බැරි ඔය ප්‍රධානම කාරණේ කතා කරන්න. කතා කිරීම තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. නැත්තම් ඒ වචන පිට වෙන්නේ නැහැ, කිසිසේත්ම පිට වෙන්නේ නැහැ. अमार वचन तीन दी वचन कथागर ओयागे विषय निर्देश सिंह तम इत पे इंग्रीसी पाड़कर इंग्रीसी गणदुनकर प्रश्न अरे उसस पे सामान्य पे इंग्लिश मीडियम करब लमेट दो ये वचन माला कथाकर प्रश्न नमूत हेम එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් එහෙම ඉගෙන ගත්ත ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. විශ්වවිද්‍යාලයට ගොඩක්ම යන්නේ අර තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගත්ත ළමයි. ඉතින් මේක සිංහල ළමයින්ටත් තියෙනවා, දමිළ ළමයින්ටත් තියෙනවා. සමහර දකුණේ තියෙන විශ්වවිද්‍යාලවල සමහර විශ්වවිද්‍යාලවලදී සිංහල වචනයක් හරි කියන එතකොට දමිළ ළමයින්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. උන් සිංහල දන්නේ නැහැ, ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒක උතුරේ තියෙන සමහර විශ්වවිද්‍යාලවල තියෙනවා ඔවුන් ඉංග්‍රීසි දමිළ භාෂාවයි කතා කරනවා. එතකොට ඉංග්‍රීසිත් දන්නේ නැති දෙමළ භාෂාවක් දන්නේ නැති සිංහල ළමයින්ටත් එතන විශාල අසාධාරණයක් වෙනවා. නමුත් ඒ අසාධාරණයක් වෙන්නේ ඔයා එතන දන්නේ නැත්තම් සහ ඔයාට ඒක හරියට අවබෝධ කරගන්න බැරි නම්. ඉතින් මේ කාලේ ඔයාට ඇති හොඳටම ඇති ඒ වගේමයි මේ ඔයාලා මේ දවස් ටික ඉන්නේ ෆ්‍රී එකේ. ඔයාට වෙන වැඩක් නැහැ. තම විශ්වවිද්‍යාල රෙජිස්ටර් වෙන ප්‍රොසෙස් එකක් ආවේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ කාලය තුල හොඳ ඉංග්‍රීසි ෆිල්ම් බලන්න. ඒකෙන් ඔයාගේ ශ්‍රවණ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ පොත් කියවන්න පුළුවන්. ඒ වගේම ඔයාට අලුත් වචන හම්බ වෙන. ඒ වචනත් එක්ක ඔයාට ගනුදෙනු කරන්න පුළුවන්. කොහොමද ඒ වචන උච්චාරණය කරන්නේ? ඒ වගේ ඒවට ඔයාට මේ Google Translate වගේ ඒ වගේ ඔයාට ඒ වචන හරියට ඔයා කියවුව වචන හරිද කියලා බලන්නත් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක තමයි හොඳම ක්‍රමය තමන් ඉගෙන ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න හොඳ ගුරුවරයෙක් ළවා තමන්ට තනියෙන්, ඒ කියන්නේ තමන්ගේ මට්ටමට ගැලපෙන විදිහට තමයි ඒ ගුරුවරයා එතකොට දන්නවනේ ඔයාගේ මට්ටම මොකද්ද, ඔයාට උගන්වන්න ඕන ආකාරය මොකද්ද. නමුත් අර විශාල ප්‍රමාණ
නිර්මාණයේ ක්ලාස් එකකට ගියොත් ඔය නම තියෙයි ක්ලාස් එකේ නම තියෙයි ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙයි හොඳ නමුත් එතනදී ඔයාලට හරිද ඔයාලට අවශ්‍ය දේ හම්බ වෙයිද කියන ගැටලු තියෙනවා ඒකයි මම එහෙම කිව්වේ එහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න කියන්නේ ඒ වගේමයි තවත් දෙයක් තියෙනවා දැන් ඔයාලා විශ්වවිද්‍යාලයට ගියා කියනවා දැන් ගොඩක් කට්ටිය යනවා ෆස්ට් රවුන්ඩ් එකකින් යන්න පුළුවන් ඒ වගේම සෙකන්ඩ් සිලෙක්ෂන් රවුන්ඩ් වලින් යන්න පුළුවන් නැත්නම් ඇපීල් කරලා යන්න පුළුවන් කොයි අවස්ථාවකින් හෝ කොයි ආකාරයකින් ඔයා ගියත් සමහර විටදී සමහර ළමයි ඉන්නවා ඒ ඉංග්‍රීසි පරිසරات එක්ක ජීවත් වෙච්ච ළමයි ගොඩක් විට කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවත් මිශ්‍ර කරලා තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ ඉතින් ඒක ඔයාලා ගැටලුවක් කරගන්න එපා ඒක ඔවුන් කතා කරන විදිහ සහ ඔයා කතා කරන විදිය ඔයා ඒකට ප්‍රශ්නයක් කරගන්න එපා ඔයා සිංහල නම් කතා කරේ සිංහලෙන් කතා කරන්න ඔයාට අර අවශ්‍ය තැන් වලදී අර භාෂාව භාවිතා කරන්න ඒ වගේම ඒක ඉදිරියට යද්දී ඔයාගේ වසර 4ක් තියෙන විශ්වවිද්‍යාල ජීවිතේ ඉතින් ඒ කාලය තුලදී ඔයාට මේක හදා ගන්න පුළුවන් ඒ වගේම මේක විශ්වවිද්‍යාල වලට විතරක් නෙවෙයි බාහිර සමාජයට ගියහම මේ තත්ත්වේ තියෙනවා ආයතනයක සේවයට ගියහම මේ තත්ත්වේ තියෙනවා ඉන්ටර්විව් එකට යන්න බෑ මේ වගේ තත්ත්වේ හොඳ ඉන්ටර්විව් එකට හොඳ ජොබ් එකකට යන්න බෑ ඉංග්‍රීසි භාෂාව නැතුව ඉතින් භාෂාව හදා ගන්න ඒ වගේම භාෂාව හදා ගන්න ප්‍රශ්නයක් ඇති කරගන්න එපා බය වෙන්න එපා කිසිසේත්ම බය වෙන්න එපා මේක එක් භාෂාවක් විතරයි ඔයාලටත් ඉපදෙද්දි නැත්තම් ඉපදිලා ඒ කාලය තුලදී ඔයාගේ බාහිර පරිසරයෙන් මේ භාෂාව තිබ්බනම් අනිවාර්යෙන්ම ඔයත් ඒක ඉගෙන ගන්නවා මේක අරුම පුරුදුම දෙයක් නෙවෙයි මේකට ඇත්තටම දැනුම කියන දේ අවශ්‍ය නැහැ මේකට අවශ්‍ය ගුරුව කියන දේ මොකද A3යි W එකයි නැත්නම් A3යි F එකක් ගන්න ළමෙක් කියන්නේ F එකට ඉංග්‍රීසි වලට F එකක් ගන්නවා කියන්නේ අනිත් විෂයන් තුනට A3ක් ගන්නවා කියන්නේ තමන්ගේ මව් භාෂාවෙන් ලියන මෙතනදී ළමයාගේ දැනුමේ ප්‍රශ්නයක් නැහැ ඒ ළමයාගේ බුද්ධියේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ ඔහුගේ තියෙන හුරුවේ ප්‍රශ්නයක් ඉතින් හුරු වෙන්න භාෂාවට හුරු වෙන්න ඔයාලට ඉදිරි ගමන ඉතාමත්ම සාර්ථක වෙයි. ඉතින් මීට වඩා වීඩියෝ එක දික් කරන්න, ඒ වගේම යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ඉදිරියේදී යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වීම සම්බන්ධව පුළුල් සවිස්තර වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඒක ගැනත් විමසිල්ලෙන් ඉන්න Golden Shadow YouTube channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මම අලුතෙන් හදන videos එසනින් ඔයාලට දැක ගන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් share කරන්න කියලා මතක් කරමින් video එක නවත්තනවා. සුබ දවසක්.